ජනාධිපතිවරයා ජාතිය අමතලා මේ අර්බුදය මං විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ කිව්වට ඇත්ත වශයෙන්ම 100%ක් මේ රටේ ගොවිතැනට සම්බන්ධ අත්නොමතික තීන්දුවක් කරගෙන ගොවියාව අර්බුදයකට තල්ලු කරේ ජනාධිපතිවරයාත් ඔහුට උපදෙස් දීපු කේවට්ටේ විසින් නිර්මාණය කරපු ප්‍රශ්න නිසයි කියන එක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ගරු සභාපතිතුමනි මම දීර්ඝ වේලාවක් ගන්නෙ නෑ ඔබතුමා කිව්වා තා විනාඩියයි දෙකයි කියලා. අපි දන්නවා ඉඩම මේ රටේ ජනතාවට සම්පතක්. නමුත් අද වෙනකොට ඒ ඉඩමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් තත්යක් නෙමෙයි තියෙන්නේ. වගා කරාම පූර්ණ නෑ. එතකොට මිනිස්සුන්ට අසරණ වෙන්න වෙනවා. ආදායම නැතුව යනවා. අස්වැන්න නැතුව යනවා. ඒ වගේම ඉඩමක් පාවිච්චි කරන මිනිස්සු ගයක් දොරක් හදාගන්න. ඒකත් අද හීනයක් වෙලා තිබෙනවා. යකඩ කූරක ගාන ඇහුවාම සිමෙන්ති කොට් එක මිලා අහස උසට නැග්ගලා තියෙනවා. මම දැක්කා කෙනෙක් කියලා තියෙනවා සමාජ මාධ්‍යයේ අවුරුදු 70 ගානක් තිස්සේ නිදහස ලැබුණයින් පස්සේ සිමෙන්ති කොට්ටේ මිලයි තමුන්නාසල මේ අවුරුදු දෙක ඇතුළත වැඩි කරපු මිලයි බලනකොට තමුන්නාසලගේ කාලේ වැඩි අර අවුරුදු 70ටම වඩා වැඩි කරපු ප්‍රමාණය. ඉතින් ගරු සභාපතිතුමනි තෙල් මිල ඉහළ ගියා, රත්තරන් මිල ඉහළ ගිහිල්ලා, ගෑස් මිල ඉහළ ගියා. මේකට ඩොලර් හිගිය බලපෑවා. මේවා කියන්න පුළුවන්. නමුත් මං කියන අවසාන වශයෙන් මේ රටේ තියෙන හාල් ටික, එළවලු ටික, පළතුරු ටික ඉහළ ගියේ ඩොලර් අර්බුදයක් නිසාවත්, ලෝක අර්බුදයක් නිසාවත් නෙමෙයි, මේ ආණ්ඩුවේ අදූරදර්ශී කාලය අවසන් කරන ප්‍රතිපත්ති නිසයි කියන එක මේ ඉඩම් ගැන කතා කරන වෙලාවේ මම මතක් කරමින්.